వేళావు రాత్రి 9 మీ శ్రీలంక గ్వన్ విదులి సంస్థావాయి మిన్న ప్రవృత్తి సంస్కరణీయ ఇసురో చనోచ్కురే ప్రకాశ్రేయ దినుషా విత్త సింహ దివేనీ శామ పులిస్ స్థానేకమ కాంతా సహా లమా కట్యుతు ఎక్కక స్థాపిత కెరే పలత్తా దిస్ట్రిక్ కెహ్పేక ఉనుసుం దాశ్రికయ సలక్యుతులిస ఇహలట නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කලාප අධ්‍යාපන කාර්යාල 20ක් අලුතින් පිහිටුවේ. මෙරට කියවබණු තනපති සහ ජාතික ජනබල විද්‍යාතර හමුවක්. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වැලිකඩ බන්ධනාකාරී වැඩසටහන් රැසක්. උතුරු කොරියානු හමුදාව කලතුවක් අභ්‍යාසයක් පවත්වයි. ශ්‍රී ලංකා බංග්ලාදේශ 15-20 වෙනි ක්‍රිකට් තරගයේ හිට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම කාන්තා හා ළමා කටයුතු ඒකක ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා පොලිස් නිලධාරීන් පුහුණු කෙරේ. මෙරට කාන්තා දින සැමරුම්වලදී මෙතෙක් සිදු වූයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතා කර විසිර යාම පමණි. කාන්තා අයිතිවාසිකම් කතාවට පමණක් සීමා කළ යුතු නැතැයි ජනාධිපතිවරයා පැවසීය. ඒ සඳහා අවශ්‍ය නීති සහ අනපනත් ගැනීමට රාජ්‍ය මේ වන විට කටයුතු දායත සිංහ මහතා මෙම අදහස් පළ කළේ බත්‍ර මුල්ලේදී අද පෙරවරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි. මේ පිළිබඳ සියලුම කාන්තාවන් දැනුවත් කිරීමට කටයුතු කරන්නේ ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය. එසේ නොමැතිව මෙම නීති සහ අනපනත් ගෙන එම් පමණක් ප්‍රමාණවත් නොවේ. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගන්න අයවැයකරණය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. එය දැනටමත් සකස් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසීය. ගර ලිකම්බරයා සමග සාකච්ඡාකර මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. ආසියාවේ මෙවැන්නක් සිදුවන්නේ පළමු වරටයි. කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් පමණක් මෙම කාර්යය සිදු කර ඇතැයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. දිවයිනේ පලත්තා දිස්ත්‍රික් කිහිපයක ඇතැම් ස්ථානවල උණුසුම් දාර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව වයඹ දකුණ සහ උතුරු මැද පළාත්වල උණුසුම ඉහළ ගොස් තිබේ. මීට අමතරව මොන්රාගල රත්නපුරය මන්නාරම වවුනියාව මුලිතිව් සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල අධික උණුසුමක් වාර්තා වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එලිමහන් වැඩබිම්බල සේවය කරන පිරිස ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතුය. සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත් වේ. නිවෙස්වල වාසය කරන වැඩිහිටි සහ රෝගී පුද්ගලින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. කුඩා ළමුන් වාහනවල තනිවම රඳවා නොයන්නේ සෞඛ්‍යංශ පවසයි. එලිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුය. සුදු හෝ ලාපැහැති ඇඳුම් සැහැල්ලු ඇඳුම් මේ දිනවල භාවිත කිරීම වඩාත් වැදගත් වේ. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණ තත්ත්වයක් පෙන්නුම් කරන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසයි. කොළඹ අකුරණ යාපනය සහ මහනුවර යන ප්‍රදේශවල වායුගෝලය දූෂණය වී ඇත. කොළඹ නගරයේ වායුගෝලය තවදුරටත් අයහපත් වෙමින් පවතී. එහි වායු තත්ත්ව දර්ශකය දැක්වෙන්නේ ඒකක 158ක් ලෙසයි. පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම ප්‍රාදේශලිකම් කොට්ටාසේ පාලවීය ග්‍රාම නිලධාරී වසමී සංස්ථා සිමින්ති කම්හල ආසන්නය පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. මෙය අද පස්සරු 6:40 පමණ සිදුව ඇතැයි අපදා කළමනක් කරන මධ්‍යස්ථානය පවසයි. පාලවීය ගුවන් හමුදා කඳවුර මගින් ගින්න පාලනය කෙරේ. ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව ලක්ෂ්‍ය වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මහඟු පිටිවහලක් බව රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මකයි. ඉදිරියේදී සිදු කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු කරගනිමින් කලාප අධ්‍යාපන කාර්යාල 20ක් අලුතින් ආරම්භ කෙරේ. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ
කලකලේ ජනාධිපති මධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. අධ්‍යාපන පිළිබඳ කුසලතාවයක් දැක්වුවත් පවුලේ ආදායම් ප්‍රමාණවත් නොවීම නිසා ඇතැම් දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වෙයි. එබැවින් රටේ ආර්ථික අර්බුදය විසඳීමට රාජ්‍ය ක්‍රියා කරමින් සිටියේ. දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ආරක්ෂා කිරීම වෙනුවෙන්ද කැපවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රාජ්‍ය අවධානය යොමු ඇත. පාසලේ 13 වෙනි ශ්‍රේණියේදී පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරියේදී 12 වෙනි ශ්‍රේණියේදී පැවැත්වීමට අපේක්ෂා කෙරේ. මේ වන විට 11 වෙනි ශ්‍රේණියේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අනාගතයේදී 10 වෙනි ශ්‍රේණියේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව හෙත්තිම සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව ජාතියේ අභිමානය. මෙරට කියුබානු තානාපති ඇන්ඩ්‍රස් මාස්සෙලෝ මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද පස්වරුවේ සිදුවිය. කියුබානු තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ඇතුළු පිරිසත් මෙම අවස්ථාවට සහභාගී වූහ. දීර්ඝ කාලයක් තිස්සේ පවත්වගෙන ආ කියුබානු කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින සබඳතාව මෙහිදී සාකච්ඡා කෙරෙනි. වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. දීර්ඝ කාලයක් කියුබාවට පනවා ඇති සම්බන්ධක සම්බන්ධයෙන් මේ වන විට කියුබාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ඍජු සම්බන්ධතාවත් ඒවායේ ප්‍රගතිය සහ ගැටලු පිළිබඳවත් දෙපාර්ශ්වය මිහිදී අදහස් හුවමාරු කරගත්හ. අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අශ්‍රී වැඩසටහන් රැසක් පැවැත්වෙනි. බන්ධනාගාරගත කාන්තා නිවාසිකින් සඳහා ආකල්පමය වෙනසක් ඇති කිරීම මෙහි අරමුණයි. ඒ අනුව අක්ෂි සහ ශ්‍රවණ සායන ආකල්පමය වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහන් හා ආගමික වැඩසටහන් ඇතුළු බොහෝ දේ සංවිධාන කර තිබුණි. ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදිනියක මෙන්ම රංගන ශිල්පිනියක වූ අභාවප්‍රාප්ත රම්‍යා වණිකසේකර මහත්මියගේ දේහය බුරැල් පිහිටි පෞද්ගලික මල් ශාලාවක දැන් තැන්පත් කර ඇත. අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ බුරැල් කණක්තේදී සිදු කෙරේ. ඒ මහත්මියගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා ලබන ඉරිදා පස්වරු එකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙනීමට නියමිතයි. රම්‍යා වණිකසේකර මහත්මිය වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදිකාවක ප්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම හඬ කැවීම ශිල්පිනියක ලෙස සේවය කළාය. ඇය වඩාත් ජනප්‍රිය වූයේ කැලණිපාලම වේදිකා නාට්‍යයේනි. ගුවන් විදුලි නාට්‍ය, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සහ සිනමාවේද අමතක නොවන චරිතර රංගපෑමට ඇය සමත් වූවාය. රම්‍යා වණිකසේකර මහත්මිය ජාතික ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවකි. කලක් රෝගාතුරව සිටි ඇය මේ අඩවිට 73 හැවිරිදි දිවෙහි පසුවාය. අභාවප්‍රාප්ත රම්‍යා වණිකසේකර මහත්මිය සිය හඬ රංගනින් දායක වූ ගුවන් විදුලි රංග මණ්ඩලයේ නාට්‍යයක් හෙට රාත්‍රී 7:30ට සිංහල ස්වදේශීය සේවෙන් ප්‍රචාරය කෙරේ. ගුවන් විදුලි පුරාණ්‍ය වැඩසටහනට සහභාගී වෙමින් සිය ගුවන් විදුලි මාධ්‍ය ජීවිතය පිළිබඳව ඇය දැක්වූ අදහස් ඇසුරෙන් සකස් කළ විශේෂ වැඩසටහනක් ලබන ඉරිදා පෙරවරු 11:30ට සිංහල ස්වදේශීය සේවෙන් විසිරුව හැරේ. වේදිකා නාට්‍ය ශිල්පිනියක වූද රම්‍යා වණිකසේකර මහත්මිය සිය රංගන ජීවිතය පිළිබඳ පසුගිය වසරේ සිටි FM සේවයේ ශනිතා කරලිය වැඩසටහනට සහභාගී වෙමින් අදහස් දැක්වාය. ඒ ඇසුරින් සකස් කළ විශේෂ වැඩසටහනක් ලබන ඉරිදා පෙරවරු 8ට සිටි FM සේවයෙන් ප්‍රචාරය කෙරේ. මිලඟට ප්‍රමුඛ පුවත. මේ මිස්ටර් මාරුවීමක් ඇවිල්ලානේ. කමක් නෑ සර්. ඒකත් ඉස්කෝලයක්නේ. අපි හැම දරුවෝනේ. අපි ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව ජාතියේ අභිමානය.
ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ ඇත්තගමම් වොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රයිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික සමෝදකම් දැන් නව පෙනුමකින් කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තොමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහා සටන ක්‍රිකට් තරගයේ නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එක්විය. තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනි. ක්‍රීඩකින් දිරිමත් කරමින් තරගය නැරඹූ ජනාධිපතිවරයා ප්‍රේක්ෂකාගාරයේ පිරිස සමග සුහද කතාබහකද නිරත විය. ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමම් වොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රයිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික සමෝදකම් දැන් නව පෙනුමකින් ශක්ති හඬ අවධානය පිණිසයි කිරිපත් කුඩ අඟුලාන 154 බස් මාර්ගයේ අඟුලාන දෙසට රාත්‍රී කාලයේ බස් රථ දහවනිය නොවන බව මගිහු පවසති. එම අවස්ථාවල රාත්‍රී සේවා මුර අවසන් කර නිවෙස් වෙත යන මගිහු මිහිත්වෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. නමුත් රජයේ සහ පෞද්ගලික කාර්යාල රැසක් පිහිටා ඇති මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ බස් රථ දහවනියට එක් කිරීම කාලීන අවශ්‍යතාවකි. මීට කඩිනම් විසඳුම් ලබා දෙන්නයි මගේහු අදල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විදෙස් පුවත් උතුරු කොරියානු හමුදාව කාලතුවක්කු අභ්‍යාසයක් පවත්වයි. එය නිරීක්ෂණය කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතාද එක්ව තිබේ. මෙහිදී බහුවිධ රොකට් යොමු කළ හැකි ශෙල් වෙඩි සහ ස්වයංක්‍රිය කාලතුවක්කු උන්ද කහ මුහුද දෙසට එල්ල කරමින් අභ්‍යාස සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද තත්ත්වයකදී ප්‍රහාරාත්මක වේගය ඉහළ නන්වා ගැනීම සඳහා සූදානම් වන්නේ උතුරු කොරියානු නායකයා මෙහිදී උපදෙස් දුන්නේය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්දණය සංවර්ධන පුවත් මෙකවට් එකක ධාරිතාවෙන් යුත් පවින සූර්ය විදුලි බල උත්පාදන නියම ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රාජ්‍ය සැලසුම් කරයි. කොරියානු රජය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති ගිවිසුම් ප්‍රකාරව මෙය සිදුවෙයි. ඒ අනුව චන්ද්‍රිකා වැව සහ කිරි ඉබ්බන් වැව ජලාශ්‍ර ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර 15-20 තුන්වෙනි ක්‍රිකට් තරගය බංග්ලාදේශයේ ශිල් හෙට්ටිදී පැවැත්වේ. හෙට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර සමතත්වයේ පසුවේ. මෙම තරගය පිළිබඳ සජීව විස්තර ප්‍රචාරයක් ගැනීමට ජාතික ගුවන්විදුලිය විධිවිධාන යොදා ඇත. කණ්ඩායම් දෙකම සමතත්වයේ පසුවන බැවින් තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වේ. තරඟ දෙකක තහනමකින් පසුව වනිදු හසරංග යළි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි. 15-20 තුන්වෙනි ක්‍රිකට් තරගය ආරම්භ වන්නේ හිට පස්වරු තුනටයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ යුවතියකගේ සාර්ථකත්වය සඳහා මූල්‍ය විනය සැලසුම් කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඒ වටිනා හැකියාව වර්ධනය කරගන්නට අපෙන් පිළිනයක් NSB ස්ත්‍රී ගිණුම. රුපියල් කෝටි 18,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ. දින 91න් 182න් සහ දින 264න් ඒවා කල්පිරේ. ප්‍රාථමික අලෙවික්කරුවන්ගෙන් හෝ අනිකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් භාණ්ඩාගාර බිල්පත් මිලතිගත හැකිය. වෙන්දේසිය ලබන බදත් අපවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ සොරියා යන් අගෙන් ගත්ත සල්ලි ටික මේ මාසෙත් ගෙවන්න බෑ කියලා නේද ඔය කියන්නේ යන්නේ ඔයා හොඳට හිතලා බලලා ජීවිතේ ක්‍රමවත් කරගන්න යුවතියකගේ සාර්ථකත්වය සඳහා මූල්‍ය විනය සැලසුම් කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඒ වටිනා හැකියාව වර්ධනය කරගන්නට අපෙන් පිළිනයක් NSB ස්ත්‍රී ගිණුම ආර්ථික පුවත් ආවර්ණේ හරිගේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
ඉදිකිරීම් අංශයේ සමස්ත ක්‍රියාකාරකම් දශකයේ පසුගිය ජනවාරි මාසයේදී දශකාංක 52.9ක් වර්තා කළේය. එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම් වල වර්ධනයක් පෙන්눔 කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 2022 වසරේ ජනවාරි මාසයෙන් පසු මෙම දශකයේ කඩඉම් මට්ටම අභිභවා ගිය පළමු අවස්ථාව මෙයයි. නව ඉදිකිරීම් කටයුතු වල ක්‍රමික වර්ධනයක් සහ අතීතයේ නවතා දමා තිබූ ඇතැම් ව්‍යාපෘති ජනවාරි මාසයේ සීමිත වශයෙන් යළි ආරම්භ කිරීමක් දක්නට ලැබේ. අන්පෞමකට ඉහළ අප්‍රිකාර්ම අමතන්න 0115 880 400 එල්ලෝ එල්සී රන් සදි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන. කාල ගුණ වාර්තාව ගත වූ පැය 24 දිවයිනේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. එය සෙල්සියස් අංශක 37 බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ලහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන සුවල්පේක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කලකුණ තත්ත්වයක් පවතී. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ලහ මාතර දිස්ත්‍රික්ක එතෙම් ස්ථානවලට හිට උදෑසන කාලයේ මීතුම් සහිත තත්ත්වයක් පැවති හැකිය. ප්‍රත්‍යවසන් කිරීමට මත්තින් යලිත් ශ්‍රස්තල දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම කන්තා හා ළමා කටයුතු එකක ස්ථාපිත කෙරේ. පළත්තා දිස්ත්‍රික්කයේ උණුසුම් දාශකය සැලකියුතු ලෙස ඉහළට. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කලාප අධ්‍යාපන කාර්යාල 20ක් අලුතින් පිහිටුවේ. මෙරට කිව්බන් තනපති සහ ජාතික ජන බලවේගය අතර හමුවක්. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වැලිකඩ බන්ධනාකාරී වැඩසටහන් රැසක්. උතුරු කොරියානු හමුදාව කළුතොක්කු අභ්‍යාසයක් පවත්වයි. ශ්‍රී ලංකා බංග්ලාදේශ 15-20-23 වැනි ක්‍රිකට් තරගය හෙට. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමත්තයි මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න හෙට උදෑසන 6:00.